ආයිබෝවන් අද මම බලාපොරොත්තු වෙන්නේ භූගොල විද්‍යා විශේෂත්‍රයේයටතේ ඔගොලොත් එෙක්ක ඉතාමත් වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න. ඉතිං දුවපුතේ ඔගොලො දන්නවා මේ භූගොල විද්‍යා විශේෂේත්‍රීයටති ඔගොලන්ගේ සාමාන්‍ය පෙළ පශන පත්වේ එ දෙවැනි කොටසෙන. අනිවාරය ප්‍රශ්නයක් තමයි සිතියම් විවරණය කියලා කියන්නේ ඉතින් මේ සිතියම් විවරණය කියන කොටස ගඩක් කෙලාවට සංකීර්ණ කොටසක් බවට ළඟ අපේ සිසුන් පත්කරගෙන තියෙනවා නමුත් අපි මේ ඉතාමත් පැහැදිලිව ඉගෙන ගත්තොත් හරිම ලේසියෙන් ඔගොලොන්ට ලකුණු ගන්න පුළුවන් කොටසක් තමයි මේ සිතියම් විවරණය කියල කියන්නේ ඉතින් මම ඔගොලොත් එක්ක අද බලාපොරොත්තු වෙන්නේ මේි සිතිියම් විවරණය හා සම්බන්ධ කරුණුකාරණා සාකච්ඡා කරන්න. තිං අපි පළමු වෙනම බලමු සිතියමක් කියන්න කුමක්ද කියන කාරණය අපි සිතියම් ගැන කතා කරද්ද අපි දන්නව අපි ජීවිතේ හැමෝම කුමන හෝ තරාතරමක ඉන්න පුද්්‍යලයකුුණා සිතයම් භාවිතා කරනවා. අප සහජයම අපිට මේ සිතයම් කියන කාදේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා ගැන. සෑම කෙනෙක්ම තමන්ගේ ජීවිතය එකම වරක් හෝ සිතයමක් භාවිතා කරලා තියෙනව කියෙන හිතනවා. ඉතිං සිතියමක් කියන්නේ කුමක්ද කියන කාරණය සම්බන්ධව අප අවබෝධයක් ගනිද්දී. ගොල දන්නම අපි මේ ජීවත්තන පෘතුවිය පිගෙනගෙන තියනව ගෝලාකාර වස්තුවක් කියලා. එතකොට මේ ගෝලාකාරවෙච්ච පෘතුවයේ තියන සෑම බෞතික ඒවගේ සංස්කෘතික සෑම ලක්ෂණයක්ම පැතලිතලයක් ඔස්සේ අපිට නිරූපණය කරන්න පුළුවන් මාධ්‍ය තමයි සිතියමක් කියලා කියන්නේ. එහෙමනම් අපි සරලෝම සිතියමක් කියල කියන්නේ භූමිය මත දැක්වෙන බෞතික සංස්කෘතික ලක්ෂණ පැතලි තලයක් මත පරිමාණයකට අනුකූලව ඉදිරිපත් කිරීම තමයි අපි සිතිියමක් කියලා කියන්නේ දැවගොල්ොට දකින්න පුළුවන් ලෝක සිතියම ඒවගේ ඇමරිකා එක්සත් ජනපදේ උතුරු ඇමෙරිකාවේ සිතියමක් මං මේ ස්ලයිඩ් එක තුළ අන්තර්ගත කල්ලා තියෙන. ඒවගේම තමයි, සිතිියම් සම්බන්ධව සාකච්ඡා කරද්දි ප්‍රධහන වශයෙන් අපිට සිතයම් වර්ග දෙකක් හඳුනගන්න පුළුව. පලවෙෙන එක තමයි, බූලක්ෂණ සිතියම්. කොට අපි ප්‍රද ඔගල දන්නවා ප්‍රධාන වශයෙන් සිතයම් වර්ග දෙකක් අපිට අඳුනගන්න පුළුව පලවෙෙන එක තමයි, බූලක්ෂණ සිතියම් දෙවනි එක තමයි. ම් කිය අපි හඳුන ගන්න. පිතැන් බලමු මකක්ද මේ බූලක්ෂණ සිතියමක් කියන්නේ. වගේ තේමා සිතියමක් කියන්න කුමක්ද කියන කාරණය සම්බන්ධව අපි මූලිකවම ඔබෝධයක් අරගනිමු. අපි බලමු පළමුුවෙන්ම තේමා සිතයමක් කියන්නේ කුමක්ද කියලා. තේමා සිතියම්. කොට මේ තේමා සිතියමක් කියල කියන්න දරුවනි කිසියම් සුවිශේෂ අරමුණක්ැන අපි ගන්න කිසියම් හෝ සුවිශේෂ අරමුණක් ඉදිරිපත් කරන්න තමයි අපි මේ තේමාසිතියම් භාවිතා කරන්න. දැං උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඕනි ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව කොයිතරම් ප්‍රමාණයකින් ව්‍යාප්ත වෙලා තියනවද කියල් සිතියමක් කෝසේ ඉදිරිපත් කරන්න. එහෙමන අප ඒ වෙනුවෙන් අපිට නිර්මාණය කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව ව්‍යාප්තිය පෙන්නන සිතිියා. ඒවගේම තමයි ආ. අවත් සේමා සිතියමක් තමයි, බෝග වගාවි්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ තේ රබර් පොල් කුරුන්දු මෙමගේ විවිධ භෝග වර්ගතියනවා මේ බෝගවර්ග ව්‍යාප්තවෙලා තියෙන ප්‍රදේශය කොහොමද කොයි ප්‍රමාණේෙන්ද කියලා අපිට පෙන්න්නන්න පුළුවන් මේ විදි තේමා සිතියමකි.කොට බෝග වගාව සම්බන්ධව අපිට පෙන්න්නන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් ජලවහනේ. ශ්‍රී ලංකාවේ ජලවහනය. අප ්‍රී ලංකාප පමත් නේ දිස්ත්‍රික්ක මටමෙන්ගුණු මේ විදිිය ේමාසිතියම් නිර්මාණය කරන්න පුළුවන්. එවගේ මාර්ග ජාලයේ ැව ගොල දන්නම අධිවේගේ මාර්ගජාලයක් අපේ ප්‍රවාහන පද්ධතියට එකතු වෙලාතියනවා. තකට අපිට පුළුවන් මේ මාර්ගජාලය. දුම්රිය මාර්ගජාලය වෙනම සිතියමකින් අපිට නිරූපනය කරන්න පුළුවන්. අධි වේගේ මාර්ග තවස් සිතියමකින් අපි අඳනගන්න පුළුවන්. තතුකොට මේ මාර්ගජාලය පෙන්න්නන්න සිතියම්. අපිට මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඒවගේම තමයි අපිට පුළුවන් ඕන්න සංචාරක ව්‍යාපාරේ. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකයින්ගේ පාරාදීසියක් වගේ ද අපිඉගෙන ගැතියෙනවා. දකුණු වෙරල තීරයේ ශ්‍රී ලංකාව දූපතක් විදිහට අපේරටේ, තියෙන මේ ස්වභාවික සම්පත් කෙරෙහි විශාල ආකර්ශණයක් තියෙනවා විදේශීය සංචාරකය අපේ රටට පැමිණෙනවා. තොකොට මේ සංචාරක ස්ථාන. අපිට ඔන්නන් ලංකාවම තියෙන සංචාරක ස්ථාන වෙනම සිතියමක් ඔස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහම නංදැන් ඕගොල්ලොන්ට තේරෙනවා. මේ තේමා සිතියමක් කියලා කියන්නේ යම්කිසි සුවිශේෂි අරමුණක් පෙන්නුම් කිරීම සඳහා. අපි නිර්මාණය කරන ලබන සිතියම. මම තැන් ෝගොල්ලොට පෙන්න්න හදන්න මේ විදිහට නිර්මාණය කරනු ලද තේමා සිතියම්. තැවගොල්ොන්ට පේනෝ පලවෙනි සිතිියම. මේ සිතියම ගත්තහම ශ්‍රී ලංකාවේ එක කලාපයංවල ජලය. ජලවහනේ ව්‍යාප්ත වෙලා තියෙන එක් සිතියමක් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. වගේ, මේ දෙවැනි සිතිියම ගත්තහමෝගොලොට දකින්න පුළුවන් භෝග වගා්‍යාප්තිය මේ හි ප්‍රදහන වශයෙන්ම මම පෙන්නල තියෙන්නේ තේ වගාව. ශ්‍රී ලංකාවෝගොල දන්නවා තේ වගාව සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රසිද්ධයක් උසලන රටක් විදිහට අපේ රටේ මේ තේවගා්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ තමයි අපි මේ දෙවැනි සිතියමින් පෙන්නුම් කරලා තියෙන්. කොට මේ තුන්ගනි සිතිියම ගත්හමගොලොට පේනව ඇති. මේ තුන්වෙනි සිතිියම මාර්ග ජාලයේ. අධිවේගී මාර්ග ජාලය කොයි යාආකාරයෙන්ද ප අපෙරටේ ව්‍යපතුවෙලා තිය එන්නේෙ කේන එක තමාම ඉත නදිති පෙන්නුම් කරන්න. ඒවගේම තමමා අ වවසාන ස්ථේමා සිතයම ඔගොලොට දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යයා ව්‍යාප්තිය. ජන ගණත්තුය පිළිබඳ සකස් කරන ලද තේමා සිතියමක් තමයි මේ අවසාන සිතයමේ අපිට දකින්න පුළුවන් වෙන්න. දැං ඕගොන්ට හෙෙනම් අං හිතනවා හොඳද ඔබෝධයක් ඇති. මේ තේමා සිතිියම් සම්බන්ධව. ඊළඟටපිබලමු බූලක්ෂනාත්මක සිතියම්. පිදන්නවා බූලක්ෂනාාත්මක සිතියම් කෙලකෑන් ඉතාමත් වැදගත් සිතියම් කොටසක්. එතකට බූලක්ෂණ සිතිියමක් ගත්තහම ඔගොලොන්ට දකින්න පුළුවන් මම දක්වල තියෙනවාේ මිනිින් දෝශී ලංකාව මිින්දෝරු දෙපාර්තුමේන්තුූ සිං නිර්මාණය කරලා තියන ූලක්ෂණ සිතියමක්. බූලක්ෂණ සිතිියමක් කියල කියන්න දුවපුතේ බෞතික සහ සංස්කෘතික ලක්ෂණ. හරි බෞතික ලක්ෂණ ඒවගේ සංස්කෘතික ලක්ෂණ. මොනවාද මේ බෞතික ලක්ෂණ කියල කියන්නේ සොභාවිකෝම නිර්මාණය වන ලක්ෂණ, ගංගා කන්ඳු වැටි, හෙල් වැටි තැනිතලා මේ වගේ බෞතික ලක්ෂණ. සංස්කෘතික ලක්ෂණ කියලා අපික කියන්න මිනිසා විසින් නිර්මාණය කරන ලබන දේවල්, ගොඩ නැගිලි වෙන්න පුළුවන් මාර්ග වෙන්න පුළුවන්. වගාාවන් මේ වගේ සංස්කෘතික ලක්ෂණ එතකොට එෙමනම් මේ භූලක්ෂණ සිතියමක් කියල කියන්නේ දුවපුතේ භෞතිකලක්ෂණ වගේම සංස්කෘතිකලක්ෂණ ඇතුළත් වෙන විදිහට නිර්මාණය කරන ලද සිතියමක් තමයි අපි කියන්නේ භූලක්ෂණ සිතියමක් කියලා. එතට භූලක්ෂණ සිතියමක විවිධ ලක්ෂණ ඇතුළත් වෙනවා. මමෝගොලන්ට දක්වල තියෙනවා. මේ ූලක්ෂණ සිතයමක ඇතුළත්වන ලක්ෂණ කියලා. භූවිෂමතා ක්ෂණ භූමිය තියන විෂමතාවය පෙන්නන ලක්ෂණ තමයි අපි භූවිෂමතා කියල කියන්නේ.කට බූලක්ෂණ සිතයමක තියන එක් ප්‍රධාන ලක්ෂණයක් තමයි භූවිෂමතා ලක්ෂණ මේ තුළ ඇතුළත් වෙනවා. ඒවගේම ජලවහන ලක්ෂණ ජලවහනේ දංගා කොහොමද ව්‍යප්තු වෙලා තියෙන්නේ වැැවතිය නවද මේ විදිහට ජලවහන ජලවහනය සම්බන්ධ වෙච්ච ලක්ෂණ මේ තුළ අන්තර්ගත වෙනවා. ඒගේම සස්භාවික රුක්ෂලත්තා, සොභාවිකෝම වැවෙන රුක්ෂලත්තා මොනවද. ලඳු කැලෑ වනාන්තර මේදේවල්ොල ව්‍යාප්තිය. රොස වෙරල බඩ ලක්ෂණ.දේ අපි දන්නවා ගත්තහම ශ්‍රී ලංකාවේ වෙරල අපි දූපත්රාජයක් විදියටට වෙරල අපේ භූමියම තියනවාව එතකොට මේ වෙරල ලක්ෂණ මොනවගේ ප්‍රදේශවලද මේලක් ව්‍යාප්තවෙලා තියෙන්නේ මොනවගේ බූලක්ෂණද තියෙන්න කියෙක මේ වෙරල බූලක්ෂණ, භූලක්ෂණනාත්මක සිතියමක දැක්වෙන ප්‍රධානම ලක්ෂණය. ඒගේම තමයි ජනාවාස. ගොලිඉගෙනගෙන ඇතින දැන් දහයිවසරේ පොතේදිහෙමත් පෙළ පොතේදියෝගොලි ගෙන ගත්තනි නනාවාස සම්බන්ධව රේකිය ජනාවාස, පොකුරු ජනාවාසනය ද මේ විදිහයට ගත්තහම මේ ජනාවාසවල ව්‍යාප්තියත්, භූලක්ෂණ සිතිියමක දැක්වෙනවා. ඒවගේම තමයි මහාමාර්ග පද්ධතිය. කෘෂිකාර්මික භෝග වගා ව්‍යාපතිය. ර ඉටස්ස මංමාාවත්, ප්‍රධහන නගර, අප ප්‍රධහන නගර මංමාවත් වැදගත්මදේ පරිපාලනමායිම්, දිස්ත්‍රික්කමයිම්, විදිහයට මායිම් සහ අක්ෂාංශ දේශංශ. මේ කියන සියලූම ලක්ෂණ බූලක්ෂණ සිතයමක ඇතුළත් වෙනවා. එහෙමනං අපි බලමුදැන් ඕගොලොන්ට හොඳට දැන් මංන්තනවා. සිතතියමක් කියන්නේ කුමක් ද ඉට පස්සේ සිතතිියම් වර්ග දෙකෙන් තේමා සිතයම් සහ භූලක්ෂණ සිතයම් පිළබඳ හොඳ අවබධයක් ලැබන්න ඇති කියලා පිදැන් බලමු මේ භූලක්ෂණ සිතයමක තියෙන ප්‍රයෝජන. ඇයි අපිට මේ වගේ භූලක්ෂණ සිතියමක් භාවිතා කරන්න. මේකින් මොනවගේ වාසිද අපිට තියෙන්න්නේ කියන කාරණය සම්බන්ධව තමයි දැන් ඔගොලුන්ගේ අවධානයට මම යොමු කරන්න ලැස්තුවෙන්නේ. ප්‍රධහන වශයෙන් අපිට පුළුවන් මේ භූලක්ෂණ සිතයමකින් භෞතික ලක්ෂණ. භමියේ තියන වභවිකෝම නිර්මාණයවෙච්ච භෞතික ලක්ෂණ සහ ඒවා අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පිළිබඳ අවබෝධයක් අපිට ලබාගන්න පුළුවන්. ඒවගේම තමයි ජලවහන රට්ටාව. ජලවහන රටාව කොයියාකාරයටද ව්‍යප්තවලා තියෙන්නේ ඒක භූවිෂමතාවය අතර මොනවගේ සම්බන්ධතාවය අද තියෙන්නේ කියන කාරණය පිළිබඳ අපිට අවබෝධයක් ලබාගන්න පුළුව. ඒවගේම තමයි, මේදැන් අපි කතාගරපු බෞතික ලක්ෂණ සහ සංස්කෘතික දැන්ගොල දන්නවනේ මේ බෞතික ලක්ෂණ සහ, සංස්කෘතික ලක්ෂණ අතර තියන සම්බන්ධතාවේ. මිනිස්සුන්ගේ මානව ක්‍රියාකාරකම්. මේමගේ අතර තියන සම්බන්ධතාවය පිළිබඳ අපිට හොඳද පුළුල් ලවබෝධයක් ලබාගන්න පුළුවන්, මේ භූලක්‍ෂණආත්මක සිතියමකි. ඒවගේම තමයි, භූමි පරිභෝගය, මිනිසාවිසින් භූමිය පරිහරණය කරලා තියෙන ආකාරේ. මොනවදිහටද මිනිස්සු ිය භාවිතා කල්ලා තියෙන වගබිම් මොන ප්‍රදේශේද තියෙන්නේ ඒ විදිහට භූමිය භාවිතා කරපු භූමි පරිහරන්න රටාව පිළිබඳ අපිට හොඳ අදහසක් ලබාගන්න පුළුවන්. ඒවගේම තමයි පරිපාලනමයිම් වෙනස්වනාආකාරය සහ ප්‍රදේශයක සංවර්ධන කටයුත්තකට අපි යොදාගන්න වනං කොයි ආකාරයට ද යොදාගන්න ඕනි කියන මේ සියලූම සමස්තකාරණ සම්බන්ධෝම අපිට හොඳ පුළුල් අවබෝධයක්. ලබාගන්න පුලුවන් මේ බූලක්ෂණත්මක සිතියමක් පරිශීලණය කිරීම තුළි. හරි. ඔන්න දැම් ම එනවා ගොළොන්ට ම මූලික හැදින්නේ මති ැම් සාකච්චා කර ගොලොන්ගේ දහයිවසර පොතේතියෙන සිතියම් විවරණය සම්බන්ධව කොටස තමාමං කෙටියෙන් ඕගොල්ලොත්ත එක්ක සාකච්ඡා කරේ. එහෙමනං අපි දැන් ප්‍රවිෂ්ට වෙන්න හදන්නේ තාමත් වැදගත් කොටසකට. නෑද ගොල්ොන්ගේ සිතතියම් විවරණයේ එකට පනස්දාහා, බූලක්ෂණ සිතියම් විවරණය. තකොට මේකට පනස්දාහ භූලක්ෂණ සිතයම් විවරණය කියන මාතෘකාව තාමත් වැදගත්. මොකද ඔගොල හැමෝටම බූගොල විද්‍යාව හදාාරණ සිසුන් විදිහට ඔගොලොන්ට දෙවැනි කොටසද අනිවාරය ප්‍රශ්නයක්. තකොට මේ කොටස හොඳින් ඕගොල්ලා ඔබෝධයට අරගත්තවොත් ඔගොලොන්ට පුළුවන් ඔක්කොම ඒ තියෙන ලකුණු ලබාගන්නඉතින් අපි දැන් ඒ පිළිබඳ තමයි. ධනය යොමු කරන්නේ තකට අපි බලමු ශ්‍රී ලංකාව එකට පනස්දාහ බූලක්ෂණ සිතියම් සම්බන්ධව තකොට මේ සිතියම් විවරණේ අපි ගත්තොත් බූලක්ෂණ සිතයමක් අරගත්ත හම අපිට මේ බූලක්ෂණ සිතයමක් පරිශීලනය කිරීම තුළින් බූදර්ශනය පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් ලබාගන්න පුළුවන් තමයි වැදගත්ම කාරණය තකොටට අපි දන්නම දරුවන මේ එකට පනස්දාහ සිතියම් නිර්මාණය කිරීමට ප්‍රථම තිබුණේ අඟලි සිතියම්. ඊට පස්සේ එද්දස් නම්සයා සූවදශකයේ මුල් බාගේයටට එනකොට ශ්‍රී ලංකා මිනිින්දෝරු දෙපාතුමේන්තුූ විසින් ආරම්භ කරා මේ මෙට්‍රික් මිනුම්වලින් යුක්ත සිතියම් නිර්මාණය කිරීමට. කොට ඒ අනුව තමයි අපි මේ බූලක්ෂණ සිතියම්, එකට පනස්දාහ භූලක්ෂණ සිතියම් පරිශීලනය කරන්නේ. එකට පනස්දාහා කියන මූලක්ෂණ සිතිියම්වලදි තියන විශේෂකාරණය තමයි. සැබෑභූමියයේ මතුපිට කිලෝමීටරේක දුරැන අපි ගත්වොත් අපි දැන් ජීවත්තන අපේ මේ භූමියයේ මතුපිට කිලෝමීටරේක දුර අපි සිතිය මේ පෙන්නන්නේ සෙන්ටිමීටර් දෙකකි. හරි සැබෑභූමියයේ මතුපිට තියන මේ දුර අපි. කිලෝමීටර් ඒක දුර සිතිය මේ පෙන්නන්න අපි අඩු කරලා කිලෝමීටරයක් සැබෑභූමිය කිලෝමීටරයක් අපි සිතිය මේ පෙන්න්නන්නේ සෙන්ටමීටර් දෙකකි. එකනක් කිලෝ එහමනං අපි කිවෝත් සැබෑභූමිය ලෝමට ක දුර සැන්ටිමීටර් යකින් පෙන්න්නන කියලා සටිමීට දෙකකින් නම්. අපිත සිතිය මේ අපි සෙන්ටිමීටර් රක්කින් පෙන්න්න එහෙමනම් සැබෑභූමිය ලෝමීටර් බාගයක් හරි ඒක තමා ගොල දැනගන්න ඕන එහමනම්. ්‍රී ලංකා මිින් දොරු දෙපාර්තුමේන්තුූ සිං තමයි මේකට පනස්දාහේ භූලක්ෂණ සිතියම් නිර්මාණය කිරීම ආරම්භ කරේ. දැන් උගලොට දකින්න පුළුවන්දුවේපුතේ මේ ආකාරයට මිනින් දෝරු දෙපාර්තුමේන්තුූ විසින් නිර්මාණය කරලද එ සිතියමක් ම ඔගොලොට දක්කල තියනො මේ බූලක්ෂණ සිතියමක්. මේගේ ඔගොලො පාසලතුලදිත් හොඳ අදේනය කරලා ඇති කියල ම විශ්වාස කරනව. එහෙමනං අපි බලමු, මේ භූලක්ෂණ සිතියම් ගත්තහම අපි කිව්වා බූලක්ෂණ සිතයම් වල අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් සම්බන්ධව අවධානය යොමු කරනවා පලවෙනි එක තමයි භෞතික ලක්ෂණ. දෙවැනි එක තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘතික ලක්ෂණ. එතකොට මේ භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්‍ෂණවලින් තමයි මේ සිතියමක් නිර්මිත වෙන්නේ. පි බලමු හෙමනං භෞතික ලක්ෂණ. ප්‍රධහන කොටස් හතරක් කොස්සේ. හරි ප්‍රදහන කොටස් හතරක් කඔස්සේ අපි මේ භෞතික ලක්‍ෂණ අඳුනා ගන්න. මොනවද පළවෙනි එක තමයි භූවිෂමතා ලක්ෂණ. පලවෙනි එක භූවිෂමතා ලක්ෂණ. දෙවැනි එක ජලවහන ලක්ෂණ. හරි ජලවහන ලක්ෂණ, තුන් එනිිය එක වෙරඩ ලක්ෂණ හතර ස්වභාවික රුක්ෂ ලතා. එහෙමනා, ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ භූවිෂමතා ලක්ෂණ, ජලවහන ලක්ෂණ, වෙරල ලක්ෂණ සහ ස්වබභාවික රුක්ෂ ලතා කියයන මේ කොටස් හතර ඔස්සේ අපි අඳුනාගැනීම සිදු කරනු ලබනවා. එහම නං දැන් අපි බලමු එකට පනස්දාහ මේ භූලක්ෂණයක තියෙන ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ සමෝච්චරේකා. බෞතික ලක්‍ෂණ අපි නිර්මාණය කරද්දි සිතියමක් තුළ මේ සමෝච්චරේකා භාවිතා කිරීම සිදුරනව.තොකොට ඕගොල්ලොන්ට මේ සෝච්චරේකා පිළිබඳ හොඳද අවබෝධයක් තියෙන් ඕනනි මේ සමෝච්චරේකා ව්‍යාප්ත වෙන විදිහ මේ අනුව ඒ භූලක්ෂණය වෙනස්ව නාකාරය පිළිබඳ තමයි අපි දැන් අවධානයේ යොමු කරනු ලබන්නේ. අපි ඉස්සල්ලම බලමු හෙමනං දරුවනි සමෝච්චරේකාවක් කියන්න මොකක්ද. සමෝච්ච රේකාවක් කියන්න දරුවනී යම්කිසි ප්‍රදේශය. අපි ගමු අපි යම්කිසි ප්‍රදේශයක් අරගෙන ඒ ප්‍රදේශයේ තියන සමාන උසස්ථාන. හරි සමානවතියෙන උස්ස්ථාන යා කරලා නිර්මාණය කරනු ලබන රේකාව තමයි අපි කන්න සමෝච්ච රේකාවක් කියලා. මෙම අපි මිනිින් දෝරු දෙපාර්තුමේන්තු විසින් තමයි සකස් කල්ලා තියෙන්. එතකො ඕගොල්ලොට දකින්න පුළුවන්. ගොට මේ පින්තූරයක් ඉදිරිපත් කල්ල තියෙන සමෝච්චරේකා සම්බන්ධව. තොකොට මේ සමෝච්චරේකාවක උස වටිනාකම ඒ සමෝච්චරේකාාවේ දක්වල තියන දැ ඔගොලොන්ට පුළුව මේ තියනබ පෙදහන සමෝච්චරේකාවේ අගේ දාලා තියෙනවා හස්සීයි. මීටර් හස්සීයයි. එකොට මෙතන තද්ධ තිය මේ තඳද දුමරුපාට මේ සමෝච්චරකාවේ මීටර්ට සීයි කියල දක්වල තියනම්. තොකොට සමෝච්චරේකාවක අන්තරය, හැම වෙලාම කියන මීටර් විස්සෙන් විස්සට තමයි යන්න. හහස්ිය හස්යවිදිට ඉදිරියට මේ ගමන් කරන. තකොට සමෝච්චරේකාවගේ හෙනම් අන්තරය මීටර් විසක් විදිහට පිට හඳුනගන්න පුළුවන්. ඒවගේ තමයි සමහර ගොඩා කුසමුදුන් ප්‍රදේශවල ලික සමෝච්චරේකා අපි මේ විදිහෙට දානකොට මීටර් සීය දෙසීය තුන් සය විදිහට අපි දක්වනවා. එහිදී මේ මීටර් සීය දෙසය තුන්සේ මේ ප්‍රධාන සමෝච්චරේක ඔගොලොට දකින්න පුළුවන්. තද දුමරු පාටිංක් දක්වනවා. ඒවගේම තමයි අතර මැදි සමෝච්චරේක. අපි මේ තදදුමුරුපාටිංක් දක්වනේ අපි කියෙනනවා මූලික සමෝච්චරේකා කියලා. ලාදුරු පාටිංක් දක්වන සමෝචරේකා ඔගොල්ොන්ට අඳුනගන්න පුළුවන් අතර මැදි සමෝච්චරේකා කියලා.තොට තද දුමුරු පාටිං අපිදක්කනවා මූලික සමෝච්චරේකා, ලාදුමුරු පැහෙෙන් අපි දක්කනවා අතර මැදි සමෝච්චරේකා. තකොට මේ සමෝච්චරේකා සියල්ලම අපිට දකින්න පුළුවන් භූලක්ෂණ සිතියමක. කෙසේ වෙතත් සමෝච්චරේකා, බහුලව ව්‍යාප්ත වෙන කඳුකර ප්‍රදේශයන් වලදී, ගත්තහම මූලික සමෝචරේකා තමයි දරුවනි ඉදිරිපත් කරන්නේ. අතර මැදි සමෝච්චරේකාවල ගේ ධන්නේ නැහැ තකොට අපි දැනගන්න ඕනේ මේ අතර මැදි සමෝච්චරේකාවකාගේ අන්තරය මීටර් විස්්සයි කියලා. හරි. එහම නම් මම හිතනවා. අපි අද දවසද සාකච්ඡා කරා ඉතාමත් වැදගත් කොටසක් සිතියම් විවරණය සම්බන්ධව. එහි අපි මූලික වශයෙන් අවබෝධයට ගත්තා සිතියමක් කියන්නේ මොකක්ද ඊට පස්සේ අපි සාකච්චා කරා සිතියම් වර්ග දෙකක් සම්බන්ධව තේමා සිතියම් සහ භූලක්ෂණ සිතියම් විදිහට. ඉට පස්සේි අඳුරගත්තා මේ සිතිියම් වලතියෙන. වැදගත්කම එෙමනැත්තම් ප්‍රයෝජන සම්බන්ධව සහයිකට පනස්දාහෙ සිතියම් විවරණය සම්බන්ධව තමයි ඊළඟට අපි සාකච්ඡා කරේ. එහිද අපි මූලික සමෝච්චරේකා සම්බන්ධව සහතර මැදිි සමෝචරේකා, කොහොමද සිතියමක් තුළ ව්‍යාප්ත වෙන්න කියන කාරණය සම්බන්ධව හොඳ අවබෝධයක් ඔවගලොන්ට ැබුන් නැති කියලමං විශ්වාස කරනවා. එහෙමනං පීළඟ දවසදී ැ ඉ තිරි ොටස මේ බෞතික ලක්ෂණ ොහොමදප බූලක්ෂණ සිතියයමකින් අඳුරගන්න කියන කාරණය සබන්ධව සාකච්ඡා කරු. එමනං අපීළඟ දවසේ ඒ කොටස පිළිබඳාවධානය යොමු කරමු ඔගොල්ල මේ පිළිබඳ හොඳ අවබෝධයක් මේ ලබාගන්න ඇති කියල මං විශසාාස කරන. එනං අපිළඟ දවසේ හඳවමු ආයි ෝවල්.